The Travelers සමඟ එකතු වන ඔබ සාදරයෙන් පිළිගන්නවා. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ පාරම්පරික දේශීය වී වර්ග වර්තමානයේ පවතින දියවැඩියාව පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කිරීමේ හැකියාවක් සහිත බව සොයාගෙන තිබෙනවා. ඈත අතීතයේ මෙම වී වර්ග ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වලටද භාවිත කරලා තියෙනවා. ශරීරයෙන් විස ඉවත් කිරීමේ හැකියාව මේ වී වලට නිතින්ම ඇති බවත් කියවෙනවා. සෑම භෝගයකටම වසවිස යොදන අද සමාජයේ මනුෂ්‍ය ශරීරය ආහාරයෙන් එන විස එකතු වූ ගබඩාවක් වැනි හෙළ නිලවෙදකමින් ප්‍රතිකාර කරද්දී මෙම සහල්වල නියුට් ප්‍රයෝජනයට ගැනෙනවා. මෙම ඖෂධීය සහල් වර්ග වලින් කැඳ සාදා බීමෙන් පමණක්ම මනුෂ්‍ය ශරීරයේ තැම්පත් වී ඇති විස ඉවත් වන බව පැවසෙනවා. කළු හීනටි හාල් මෙම සහල් වර්ගය කාය ශක්තිය වර්ධනය කරනවා. ශරීරයේ ඕනෑම විසක් අයින් කිරීම සඳහා විශේෂතෝ විෂ නාශක ගුණ ඇති සහල් වර්ගයක්ද වෙනවා. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඒ වගේම ඉන්සියුලින් හෝමෝනයේ සෑදීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය උත්තේජනය කරනවා. එබැවින් දියවැඩියා රෝගයට විශේෂිත ගුණදායක සහල් වර්ගයක් මෙන්ම හෘද රෝගවලට ඉතා යහපත් වන බව සැලකෙනවා. කහමාල මෙම සහල් වර්ගය මලබද්ධය දුරු කරනවා. ශක්තිජනක ආහාරයක්. දියවැඩියා රෝගීන්ට ගුණදායක සහලක්. හන්දි රෝග, පිළිකා රෝග, අක්මාවේ රෝග ඇති අයට ඉතා ගුණදායකයි. මෙම සහලේ තන්තුමය ස්වභාවය වැඩි නිසා ආහාර ජීර්ණය හා අවශෝෂණය පහසු කරවන අතර ආහාර මාර්ගයේ ආබාධ ඇති අයට ඉතා ගුණදායකයි. කුරුළු තුඩ මෙම සහල් වර්ගයේද කාය ශක්තිය වර්ධනය කරනවා. ශරීරයේ උණුසුම හොඳින් පාලනය කරන අතර මූත්‍රා රෝග සඳහා සුදුසුයි. හන්දි රෝගවලට ඉතා යහපත් වන මෙය ඇට මිදුළුවල ක්‍රියාකාරීත්වය වැඩි කරවීමට උපකාර කරනවා. මඩත වාලු මෙම සහල් වර්ගය දියවැඩියාව පාලනය කරනවා. වාතාශ්‍රය සහ සෙම් රෝග සඳහා සුදුසුයි. ශරීරයේ විෂ අයින් කරනවා. පිළිකාකාරක ශරීරයෙන් ඉවත් කරනවා. ජාන විකෘතිතා ඇතිවීම වළක්වනවා. ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කරනවා. ශරීරයේ ප්‍රජනක හැකියාව වර්ධනය කරනවා. ශරීර උෂ්ණත්වය අනවශ්‍ය ආකාරයට වැඩිවීම වළක්වාලනවා. පච්ච පෙරුමාල් මෙය ඉතාමත් ශක්තිජනක ආහාරයක්. මූත්‍රා රෝග සමනය කරනවා. ශරීරයේ මනාපවැත්මක් ඇති කරනවා. විශේෂයෙන්ම සර්ප විසෙන් මත්තු රෝගීන්ට ඉතා හොඳයි. රත්හැල් මෙම සහල් වර්ගය ශරීරයේ සැහැල්ලු කරනවා. සම නිරෝගී කරනවා. මූත්‍රාශයට සහ පිත්තාශයට ගුණදායක මෙන්ම ලිංගික ශක්තිය වර්ධනය කරනවා. දියවැඩියා පාලනය කරනවා වගේම ශරීර වර්ධනය ඇති කරනවා. සුවඳැල් මෙය ශරීරයේ සමතුලිතතාවය ඇති කරනවා. කටහඬ පැහැදිලි කරන්න උපකාර වෙනවා. මලබද්ධය දුරු කරනවා. ලිංගික ශක්තිය වර්ධනය කරනවා. දියවැඩියාව පාලනය කරනවා. ඇස් රෝගවලට හා ස්නායු වර්ධනයටත් ඉතාමත් ගුණදායකයි. බටපොලෑ අක්මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වයට මෙම සහල් වර්ගය ඉතා යහපත් වෙනවා. ශරීරයේ විෂ අයින් කරනවා. ශරීරයේ රුධිරය වැඩවෙනවා. දියවැඩියා හා පිළිකානාශක ගුණය වර්ධනය කරනවා. ඕලු හාල් මෙය අපේ හෙළමුතුන් මිත්තන් පරිහරණය කළ බුද්ධ භෝගයක් ලෙස සැලකෙනවා. දියවැඩියා රෝගයට ඉතාමත් ගුණදායකයි. අක්මාවේ රෝග සුව කිරීමට ඉතා යහපත්. අක්මාව හා ආහාර මාර්ගයට සම්බන්ධ හෝමෝන ක්‍රියාවලීන් නිවැරදි ආකාරයට පාලනය කරලා ඒ හරහා ආහාර මාර්ගයට සම්බන්ධ එන්සයිම ශ්‍රාවයන් උත්තේජනය කරනවා. අර්ශ සමාරු අඩු කරවා ප්‍රජනක රෝග අඩු කරනවා. ප්‍රජනක ශක්තිය ස්වභාවික ප්‍රමාණයට ඇති කරනවා. ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය ඇති කරන අතර වක්ගඩුවල නිරෝගීභාවය ඇති කරනවා. නිතින්ම වක්ගඩු හා පිත්තාශය වැනි තැන්වල ගල් සෑදීම පාලනය කරනවා. ගල් දිය කිරීමේ ගුණයද ඉතා ඉහළින් පවතිනවා. ඇස් පෙනීම වැඩි කරන අතර සෙම ස්වභාවයන් ඇති කරනවා. රුධිර කැට ගැසීම,
හෘදය ආබාධ වැනි රෝගවලට සුවිශේෂී ගුණයක් ගෙන දෙන මෙම සහල් වර්ගයේද අපේ හෙළබිමේ අතීත යෝධ පුතුන් පරිභෝජනය කළ තවත් ඉතා ගුණදායක සහල් වර්ගයක් ලෙස සැලකෙනවා. තවත් මෙවන් හරවත් වූ වැදගත් වීඩියෝ බොහොමයක් ලැබීමට අපගේ චැනලය The Traveler subscribe කර वीडियो क्लिक